ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. අද දිනේ දිවයිනේ පැවති වැසි තත්ත්වයේ සුළු වෙනස්වීමක් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් බස්නාහිර සබරගම පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර සහ මහනුවර නුවරඑළිය යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේවි. මේ අතරින් බස්නාහිර සහ සබරගම පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වඩා තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. වයඹ පළාතත් වැසි විහාර කීපයක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේවි. දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඒ වගේම උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක් වගේ තද සුළං තරමක තද සුළං අපි අපේක්ෂා කරනවා. දිවයිනට මුහුදේ කාලගුණය සැලකුවහම උත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළ ටොප් වෙන්නන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවල පිටරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දිවයිනට මුහුදේ සුළං හමන්නේ නිරිත දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 25ක් 35ක් අතර වගේ වේවි. නමුත් ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය මන්නාර මහරහා පුත්තලම දක්වාත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන වෙරළ ටොප් වෙන්නන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 55ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. ඒ අවස්ථාවල මෙම මුහුදු විටින් විට රළු වේවි.